කියන්න බෑ මෙච්චරයි කියලා. දවසකට කොහොම හරි ලෝඩ් දෙක තුනක් යනවා පිටවරන. මේ දවස්වල. ඔව්. ඉස්සර. ඉස්සර සාමාන්‍යයෙන් එච්චර අඩුයි. දවසකට සතියකට දෙකක් තුනක් වගේ යන්නේ. දැන් ඊට වැඩි යනවා. දැන් දවසකට? දවසකට දී ගන්න බැරි නේ. දැන් මට දැන් මේ තුන් කොල්ලක් දැන් තිරලා තියෙනවා. ඒ කට්ටියට දී ගන්න විදියක් නැතු ඉන්නේ. පෙට්ටි. පෙට්ටි. කොහට කොහටද මේ යන්නේ? අපි 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 යනවා අම්පාර යාපනේ හැම තැනම යනවා. ආනමඩු, උත්තලම් හැම තැනම. ඉල්ලු. අපිටත් ඉතින් ඉදිරියේදී බෙල්ල වල දාගන්න තමයි වෙන්නේ. ඉතින් පෙට්ටි හදන්න ආර්ථික ප්‍රශ්න ඔක්කොම මේ එනකොට ඉතින් අපිටත් මේක රස්සාව ඉතින් කරගන්න බැරුව යනවා ඉදිරි. මේ පෙට්ටිය අපි දෙන්නේ 5500 නැත්නම් උපරිම 6000. ඔව්. හරිද? එතකොට ওই පෙට්ටියක් අපි මෙල්ල ගන්න ගියාම 35000 40000 45000 මුන්දිය බලකන්න. මුඩිය 5500 නම් මේක 6000 උපරි. එතකොට මේක දැන් මේක 6000 වුණා කියෝ මේක 6500 500 එහා වැඩි ඉන්නේ. අයයි මේක පෙට්ටි කඩේට ගියොත් එහෙම 50000 ඉතින් මුණ දිහා බලලා තමයි ගන්න. මේක තියෙනවා බාලම පෙට්ටියේ ඉඳලා ඉස්තරම් පෙට්ටියට යනකම් බාලම පෙට්ටිය සාමාන්‍ය රුපියල් 4500ක් විතර වෙන්නේ. සාමාන්‍ය රුපියල් 35000 40000 වගේ මිලකට අල වෙනවා. දැන් අපි මෙහෙම අඩුවේ. ඒක තමයි සාමාන්‍ය ලස්ස දෙකක් විතර වගේ. සාපි බඩු සාපු වලින් දානවනේ. දානතරම උපන් හැටි දරුවේ මැර නැති වෙනවයි. ඒකට සාමාන්‍ය අඟල් 18යි වැටෙන්නේ. මේ පෙට්ටියක් ගහන්න ඕනේ. නමුත් අපි කැමැත්තෙන් නෙමෙයි ඒක ගහන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ දරුවා වෙනුවෙන් අපි ඒක නිෂ්පාදනය කළා දෙනවා. ඊට පස්සේ අවුරුද්දක් විතර ගියා නම් අඩි 2යි. ඉතින් අපි දන්නවා අඩි 3ක් ඒ කියන්නේ අවුරුදු 4ක් විතර ගියාම අඩි 3ට ඒ විදිහට. කාන්තාවන සමහර කාන්තාවට අඩි 6 ගහන්න ඕනේ. වයිස් කොලේන දෙකේ මමත් දෙක මගේ නම සුමිත් නන්ද. සුමිත් නන්ද වත්තේ මේ කොහෙද මේ ප්‍රදේශේ? මේ මැල්සිරිපුර අලිපල්ලම මේ ගමට කියන්නේ ඇල්ලගාවේ ආය. මේක මිනි පෙට්ටි ගම්මානේ කියලා තමයි කියන්නේ. ඇත්තම සතුටින් මේක රස්සාව කරාද? කලින් අපි සතුටින් රස්සාව කරගෙන හිටියා කොරෝනා ඉඳි ඉස්සෙල්ලා. කොරෝනාවෙන් පස්සේ තමයි අපි මේ කන කොක යන්නුලේ එදා ඉඳන් තමයි. මොකද්ද අඳපු කන කොක? ඒ කියන්නේ දැන් ආර්ථික ප්‍රශ්න තමයි. මේ ලෑල්ලක් අපි ගත්තෙත් මහත්තයා බොහොම අමාරුවෙන් මේ දවස්වල මේ ලෑලි ලෝඩ් එකක් ගන්න ලක්ෂ දෙකක් තුනක් විතර යනවා. දැන් ලක්ෂ පහක් ඕන මේ ලෑලි ලෝඩ් එක ගන්න. ඊට අමතරව ආයෙත් මේ දෙන පොලිස් බඩුවේ ඒවත් ඕන. අර පෙට්ටිය පාට කරන්නේම පාට කරලා ෆිනිෂ් කරලා දෙන්න. දැන් කොහමද ලක්ෂ 8ක් විතර යනවා. ලක්ෂ 3-4න් කරගත්තු දේ දැන් ලක්ෂ 8ක් විතර යනවා. මදි. ඒ කියන්නේ අද තියෙන මිල ගණන් නෙමෙයි හෙට තියෙන්නේ. අද බඩුවක් ගත්තොත් අපිට හෙට ගිහිල්ලා ඒ මිලට ගන්න බෑ. මිල ගණන් එන්න එන්න වැඩි වෙලා තියෙන්නේ. දැන් ඔක්කොම ඉවර කරලා පෙට්ටි සාප්පුවට පෙට්ටියක් කීයද දෙන්නේ? අපි වැඩ ඉවර කළා දැන් නම් 10කටවත් දෙන්න ඕන. ඒ නමුත් දෙන්න බෑ. කීයද දෙන්නේ? දැන් ඉල්ලන්නේ අපෙන් අටම අට මට මේ ගෙනියන්න බැරුව අර ලෝඩ් එක තියලා තින්නේ මම මේ පාඩුින්ද ගෙනියන්න බෑ. ඒ ඉඳ මම මේ මටත් දෙන්න බැරි ඉඳ මම නොදී ඉන්නවා. පෙට්ටි හදලා තියන් ඉන්න දෙන්නේ නැහැ. දෙන්න බෑනේ ඉතින් අපිත් පාඩු විඳින්න බෑනේ. ඒ හින්දා තමයි ඔහොමම තියාගෙන ඉන්නේ. පෙට්ටියක් කීයක් විතර ගණන් වැඩි වෙන්න ඕනද? සාමාන්‍යයෙන් දැන් නම් 10ටවත් යන්න ඕන. නෑ කතාන
Ayah, me kau itu peti ada nikir gak tih? Peti ada nikir gak tih? Me jamie ya luang gak malah? Nah, kau cerita kal peti ada nol? Yang aku tuh hayat terus. Peti kia kiri sahaja itu. Mungkin dia nggak ada, dawat itu dekat nol. Hajaran. Mini peti ada kini kau tuh kanta hari bayai, apa ya peti? Muka orang deh mau dengerin nggak sih? Apa itu nangis mana ya mah? Apa itu pada kerja dengan apa itu huru hara sih ini? Apa bodiah itu nggak bayai nih dengan itu gini mata? Jadi mini peti itu bayak dengerin nih? Bayai. Istirahat sih pada poli kali? Bawa sih poli kali nang apa mini peti ni lagi yang nih mana peti ada kat bayai ini? Kau mau deh bayai turang gini? Dengan itu apa mini peti ada nih indah itu gini mah bayak dengerin nih sih. Idiri itu mana wajib? Apa itu tinggi idiri itu beli barang dagang, tama benda itu peti ada nanti ke pasna koma me. Enak orang itu tinggi apa itu make rasa, apa itu tinggi keragangan baru ya nama idiri itu. Apa itu tinggi daru faulu pilih mana benda tama benda itu? Ekterm daru faulu araksa kiran me mahadla. Me ganang gih anu banyak kota saha bikinin netu nama daru untuk me una muka mana wajib dikat de amma kene khati dihitenni. Oh, kita daru orang tak terima dengan tiada bahagia teka. Apa itu petrol tiga naya, diesel naya, mepolem mera de, me gas naya, kiri piti naya. Itu yang eva teka bal nak kote. Itu yang hari amar. Itu yang apa jiwa teka. Itu yang hari duka. Itu yang apa daru orang yang hitam nak kote. Anak itu yang. Akka, nama kamu tu kena. Bagi nama Champa. Sampurna. Champa Kumar itu nama. Mepe TV sih satu muda. VIP. Eka, nama ti orang dah tu pika? Nee, kalau kau nama ni, mana ni bilar ni? Mee beti aki aki dina. Kalau sahaman ni, mee beti aki apa ni laksa dekai? Walad visi pandai. Visi pandai. Tadi tadi tu amaru, apabila jiwa tu nama amaru yang macam ni, ni biasa hari kerana hari tu leli ganang, orang kerana tenja polis hema dia mah ganang. Ini tu apabila orang kerana mila hari kerana lagi andat ber, ni tu soran lejar ni jiwa tu ni orang hina mereka kerana ni ane, mereka tu macam tu meh andu apa itu nak korupu dia agni meh. Jemai demar orang datu maru kerana itu meh rata kala kala, ada apa perempuan perahu sama mereka tu kau ini ni. Dia bila mahu orang kalah, api terhadap naik bela, ada pihak datang terhadap baca ruah. Jadi api daru ni datang itu juga kerana negi lapik bayi ni api ni begini tu. Ya. Jadi itu nak bayi sulit kita terhadap kerana ini. Pengen kerana ini ni ada bila ni tau. Ni. Apa dia na? Hemat anda mungkin awak ni awak sekarang ni hari ini kan? Memang hari ini pola kuliah piti. Hemat anda mana? Ikan. Ayah. Oh. සමූපකාර මල් ශාලා තියෙන පුජ්‍යලික මල් ශාලා තියෙන ඔයාලා ඒවා ගිහින්ද දෙන්න ඕන කොහොමද කරන්නේ ගෙනහිලා දෙන තැනුත් තියෙනවා එවිල්ලා ගෙනියන තැනුත් තියෙනවා ඔව් එතකොට පුද්ගලික තැන් වලින් අපිට හයර් ලැබෙනවා සමූපකාර මල් ශාලා වලින් හයර් ලැබෙන්නේ නැහැ කොහෙට ගියත් කොහෙට ගියත් ලැබෙන්නේ නැහැ මිල එකයි මේ පෙට්ටිය අපි දෙන්නේ 5500 නැත්නම් උපරිම 6000 ඔව් හරිද එතකොට ওই පෙට්ටියක් අපි මැරලා ගන්න ගියාම Itu korang tu mega dah, mega hari dah hari tu nak kau mega hari dah sepani, panjang yang hari ini. Mega peti kah diri kau tu?
අනක් දායිති මූණ දිහා බලලා තමයි ගන්න කියන්නේ. අරක ඊට වැඩි වෙනස් එකක්ද? නෑ. අනිත් ඒවා තියෙනවා. නෑ. ඇත්ත වෙන්න ඇති කියලා හිතුණා. ඇල්ල ගාව යායනේ. අහහ. ඔව්. ඒකනේ කී දෙනෙක් වැඩ කරාද? දැන්ට ඉස්සරහ වැඩ කරුවා 6-7 දෙනෙක් වුණා. ඔව්. දැන්ට ඉන්නේ 3-4 දෙනයි. ඒකන් කස්සාව දෙන්න මදි. ඔව්. ඒක මොකද වෙලා තියෙන්නේ? දව නැහැ. ප්‍රවාහනය කරන්න බෑ. අනිත් බාණ්ඩ හැමදේම ගණන්. රුපියල් 14400 තිබ්බේ ඇනමිටිය. දැන් 18000යි. ඉතින් කොහොමද කරන්න කියන්නේ? ඒ නිසා පෙට්ටි මිල ඉහළ දැම්මද? පෙට්ටි මිල ඉහළ යන්න වෙනවනේ එහෙම වුණාම. පෙට්ටියක් කීයකින්ද ඔයාලේ වැඩි කරලා තියෙන්නේ? අපි ඉස්සලා දුන්නේ 5800යි 900යි. දැන් කොහම ඔව් දැන් කොහම 8500යි එතන ඉඳලා යන්නේ. ඉතින් ඉහළට යන 20000යි 30000යි එහෙම වෙනවා. ලස්ස කරන එක කොහම 30000 35000ක් වගේ වෙනවා. එච්චර වියදම් යනවා. ටිනර් නැ ටිනර් කීයද බලන්නකෝ. අමු දෙයක් වැඩි පැට්‍රල් නැ ලාමු තෙල් නැ දැන් මේ පොලිස් කරන්න විදියක් නැ මේ කරන්න ඒ කියන්නේ රස්සාව කරගන්න බැරි තත්ත්වෙම වෙట్లాද බැරි තත්ත්වෙම වෙట్లా තියෙන්නේ ගෝලොන්ට පඩි දෙන්න අමාරුයි කොහොමද පඩි දෙන්න කියන්නේ දැන් මේවා ලබා ගන්න මිනිස්සුනේ ඔයාලගේ පාරිභෝගිකයෝ එන්නේ ඒ අයට මල් පෙට්ටි සාප්පෙන් කියන මිල වැඩි කියලා. ඇත්තටම නිෂ්පාදකයන් හැටියට ඔයාලගේ පාරිභෝගිකයන්ට මොන වගේ පණිවිඩයක්ද දෙන්න තියෙන්නේ? ඇත්තටම කරන්න තියෙන්නේ දැන් කිසිම දෙයක් කරන්න බෑ දැන් තියෙන තත්ත්වය අනුව. මොකද ගාණන් අඩු කරන්න බෑනේ දැන් තියෙන තත්ත්වය අනුව. රටේ පවතින තත්ත්වය අනුව අඩු කරන්න බෑ. ඒතකොට දැන් මේ අපි පෙට්ටියට ඉස්සලා තිබෙ ලෑලි රුපියල් 40යි 43යි. දැන් 60ක් විතර වගෙනවා ලෑලි අඩියක්. එතකොට සාප්පු කාර්යයෙන් පැත්තෙන් බැලුවට ටසල් රෙදි එතකොට ඕමලි මේ හැමදේම බලන්න ඕනේ ඒගොල්ලෝ. එල අපි හැමෝම මේ කරගෙන දැන් මේක පෝට්ලේ කුස්සියයි වගේ. කුස්සිය තමයි පෙට්ටි සාප්පුව. පෙට්ටි සාප්පුවෙන් තමයි නිෂ්පාදනය කළා ආපන ශාලාව ඇතුළට එන්නේ. ඒගොල්ලෝ තමයි ඊට පස්සේ එතන ගාන කියලා දෙගොල්ලම එකම පෝට්ටු යන්නේ. එකම පෝට්ටු යන්නේ. ඩීසල් නැහැ. ඒතකොට දැන් තියෙන ඩීසල් වලින් කිලෝමීටර් 10ක් දිවොත් කිලෝමීටර් 5යි දුවන්න පුළුවන්. බාලයි. බාලයි. එතකොට ඉස්සර රුපියල් 5000න් දුවන එක දැන් රුපියල් 15000ක් වුණා. පෙට්ටි අලවි කොහමද මේ දවස්වල? පෙට්ටි අලවි නම් හොඳටම තියෙනවා. ඒ තරම් බඩු ඉල්ලනවා. එනවාට බඩු දෙන්න විදියක් නැහැ. ඒ කියන්නේ මරණා වැඩි ඇති. මරණා වැඩි. රටේ පැවැත්ම පෙන්නුන නැතුණාට මරණා වැඩි. වෙනද පෙට්ටි මාසෙකට කොච්චරක් යනවද දැන් කොච්චරක් යනවද? වෙනම ගමෙන්ම සෑහෙන්න යන මාතු. ඒ කියන්නේ වෙ මෙච්චරයි කියලා. දවසකට කොහොම හරි ලෝඩ් දෙක තුනක් යනවා පිට කරනවා. මේ දවස්වල. ඔව්. ඉස්සර සාමාන්‍යයෙන් එච්චර අඩුයි. දවසකට සතියකට දෙකක් තුනක් වගේ යන්නේ. දැන් ඊට වැඩි යනවා. දැන් දවසකට? දවසකට දී ගන්න බැරිද? දැන් මට දැන් මේ තුන් කොල්ලක් දැන්ට ඉල්ලලා තියෙනවා. මේ කට්ටියට දී ගන්න විදියක් නැතු ඉන්නේ. පෙට්ටි. පෙට්ටි. කොහාට කොහාට මේ යන්නේ? අපි යනවා අම්පාර යාපනේ හැම තැනම යනවා. ආනමඩු, උත්තලන් හැම තැනම. ඉල්ලුම වැඩි. ඉල්ලුම වැඩි. ඇයි සපයන්න බැරි? සපයන්න අමුද්‍රව්‍ය නැහැ. ලෑලි නැ මනුස්සයන්ට කොට ගෙනත් දෙන්න මෝල්ට ඩීසල් නැ නෙව්ව නැ ඒතකොට මෝල්ට ගියන් පස්සේ අපි තවත් දෙක තුනේ බලන්න ඉන්න ඕනි එයා ලෑලි ටික ඉරලා දෙන කරන්ට් එක නැ කරන්ට් එක නැ ඔය හැමදේම බලන්න ඕනි අපි මහත්තයාගේ නම කොහොමද මගේ MD ගාමිණි වීරසිංහ ගම ඇල්ලගාවේ මඩහපොළ කොහොමද මේ මේක පුරුදුනේ පෙට්ටි හදන්නේ? මේ ඉතින් මේක පුරුදුනේ ඉතින් මේ මෙයාගේ තමයි ඉතින්. හ්ම්. දැන් අවුරුදු කීයක් පෙට්ටි හදනවද? අවුරුදු දැන් 54ක්ම වගේ ඉන්නේ. පෙට්ටි කීයක් විතර? නැත්තම්. නැත්තම් නේ. මම තාම ජීවත් කරනවා වගේ නේ. ඒ වතු ගම. පරගන්නකො කොහොමද මේ ගම මේ දැන් ගොඩක් කට්ටිය කියන්නේ මිනි පෙට්ටි ගම කියලා. කොහොමද එහෙම වුනේ? එහෙම මොන කියන්නේ මේ ගමේ කිසිම කෙනෙකුට රස්සාවක් නැහැ. අපිට රජයේ රස්සාවක් කිසිම දෙයක් නැහැ.
මම පාල්ගුරේ ගිහිලා මම පුරුදු නම් රස්සාව. පුරුදු වෙලා මේ ගමේ හැමෝටම පුරුදු කෙරුවා. දැන් විවාහපති විවාහ වෙලා තියෙන්නේ. මට සන්තෝෂයි ඒකට. දැන් ඔයා වෙනුවෙන් දැන් කී කොච්චර ප්‍රමාණයක් පවුල් තියෙනවද මඩු? මඩු තියෙනවා 20 25ක් විතර. පවුල් කීයක් ගත්තොත් ජීවත් වෙන්නේ? පවුල් 300 කාර්තිය ජීවත් වෙනවා. මං වෙනුවෙන්. ඒක සතුටක් තියෙන්නේ. සතුටක්. ඒ කියන්නේ මොරටුවෙන් ඇවිල්ලා කට්ටිය මෙහෙ වැඩ කරුවත් ඒ මං වෙනුවෙන්. කොහොමද මේ හිතුනේ ඇයි මේ මෙහෙම දෙයක් කරන්න? මත්තෝ දැන් අපි මේ කිසිම රස්සාවක් නැතුනේ අපි ඉන්නේ. අපිට ඉගෙනුම අතින් අධ්‍යාපනය අතින් යන්න බැරි වුණා. ඊට පස්සේ අපි මොකක් හරි ව්‍යාපාරයක් කරන්න ඕනේ. ඊට පස්සේ කොහොම හරි මම මේ පෙට්ටි හදන්න තැනකට යමුණා. එතනදී මම බොහොම අමාරු මේක පුරුදු වුණා. පුරුදු වෙලා ඇවිල්ලා මෙහෙ මඩුවක් දාගෙන මේ ගමේ ඔක්කොටම රස්සා නැති හැටි පුරුදු කරුවා. උගන්නවා. උගන්නවා. දැන් ඔක්කොම මටත් වැඩිය දියුණු වෙච්ච කට්ටිය ඉන්නවා. මට ඒකට සන්තෝසයි. ගොඩක් සතුටුයි. දැන් මුළු ගම රටටම පෙට්ටි දෙනවා. රටටම දෙනවා. හැමතැනටම දෙනවා. කොළඹටත් දෙනවා. මේ පැත්තනු. යාපනේ අම්පාර මඩ කලපු මෙහෙ පුත්තලම මුණ්ඩලම නිකවැරටි මුළු ලයින් එකටම ගමේ නමත් වෙනස් කරා. පෙට්ටි ගම. දැන් කෙනෙක් කාන්තාවෝ වරේ මේ පෙට්ටි දකින්න බයයිනේ. එහෙම දැන් ඒ බයත් ඉවරද? නෑ සමහර කාන්තාවෝත් වෙනා වැඩට. එවදිලා නැගලා පොලිස් කරලා ඒව කරන ඒගොල්ලෝ. බයක් නෑ. ඉතින් මේක අල්මාරියක් නේ මහත්තයෝ. මිනිය දැම්මාට පස්සේ තමයි මිනි පෙට්ටිය වෙන්නේ. දැන් සමහර සාප්පුවල පෙන්වන්නේ කාන්තාවත් එම්බාම් කරනවා. ඉතින් අත්තටම එම්බාම් එක කියන්නේ මහත්තයෝ මොකද්ද දන්නවද? දොස්තර කෙනෙක් කරන වැඩන්නේ. මිනියත් දොස්තර කෙනෙක් කරන වැඩ. නමුත් දොස්තරට වැඩිය දෙයක් නේ මේ එම්බාම් මිනිස්සු කරන්නේ. දවස් 3-4ක් නැති වෙච්ච මිනිස්සු තියාගන්න ඒ මිනිස්සු ඒක හරි ගස්ලා දෙනවා. කැඩිල කුඩු වෙලා ගියපු හදලා. හදලා ලස්සන්ට මේ මනුස්සයා මනුස්සයෙක් කරලා ගන්නවනේ ඒක. කොච්චර මේ වුණන්නේ? දොස්තර වැඩක් ඒක මහත්තයා. මේ පෙට්ටි වල වෙනස මොකද්ද කියන්නේ අපිට තේරෙන්නේ නැහැ නේ. දැන් එක මිලක් තියෙනවා නැත්නම් හැඩේ වෙනස් වෙනවද? හැබැයි අපි ඔක්කොම කියන්නේ මිනි පෙට්ටි කියලා. ඔව්. මේක තියෙනවා බාලම පෙට්ටියේ ඉඳලා ඉස්තරම් පෙට්ටියට යනකම් බාලම පෙට්ටිය සාමාන්‍ය රුපියල් 4500ක් විතර වෙන්නේ. මේ මෙහෙදි මඩුවේදී. මඩුවේදී. මොකද ඒක තමයි අපි අර කොරෝනා වලට හැරෙමේ භාවිත කරන්නේ. නමුත් හොඳම පෙට්ටිය කියන එක කන්නාඩිය වගේ තියෙනවා. ඒ පෙට්ටිය කීයද? ඒ පෙට්ටිය වෙනවා රුපියල් 35000ක් 40000ක් වගේ මිලකට අල වෙනවා. දැන් අපි මෙහෙම මඩුවේ. ඒක තමයි සාමාන්‍ය ලස්ස දෙකක් විතර වගේ. අනිත් බඩු සාප්පු වලින් දානවනේ. දානවා. එම් බාම් එක හැම ගම්ම රෙදි රෙදි හොඳ රෙදි රෙද්ද ගහන්නේ. ඒ වයින් යනවා. එතකොට දැන් වයස් සීමා වලට උස ප්‍රමාණය වලට මිනිස්සු දැන් ඉන්නනේ පුංචි දරුවෝ මැරෙනවා. එතකොට ඒක කොහොමද කර්මනාකරණය කරගන්නේ පෙට්ටි හදද්දි? දැන් ඇත්තටම උපන් හැටි දරුවෝ මැරෙන්නේ නැති වෙනවයි. ඒ අයට සාමාන්‍ය අඟල් 18යි වැටෙන්නේ. ඒ පෙට්ටියක් ගහන්න ඕනේ. නමුත් අපි කැමැත්තෙන් නෙමෙයි ඒක ගහන්නේ. කරන්න දෙයක් නැහැ. ඒ දරුවා වෙනුවෙන් අපි ඒක නිෂ්පාදනය කළා දෙනවා. ඊට පස්සේ අවුරුද්දක් විතර ගියා නම් අඩි 2යි. ඉතින් අපි දන්නවා අඩි 3ක් ඒ කියන්නේ අවුරුදු අතර පුතර ගියාම අඩි 3ට ඒ විදිහට කාන්තාවන සමහර කාන්තාවට අඩි 6 ගහන්න ඕනේ. අපි ඔක්කොටම 6 ගහන්න ඕනේ. සමහර ඒවා තියෙනවා අඩි 7 ඒවා තියෙනවා. අඩි 7 ඒවා තියෙනවා සමහර වෙලාවට පළල වැඩි එකක් එනවා. අඩි 3ක් විතර පළල ගහන්නත් වෙනවා. මහතයිද? මහතයිද? ඒක කොහොමද හදාගන්නේ මැනේජ්මන්ට් එකේ? ඒක දිග පළල අනුව අපිට හදා ගන්න පුළුවන් වෙන්නේ. මොකද දිග අනුව පළල ගන්න ඕනේ. දැන් දිග අඩි 6යි නම් පළල අඩි 2ක් භාවිත කරන්න ඕනේ. කියන්නේ මිනිසුන්ගේ ශාරීරිය අනුව. ශාරීරිය අනුව. එමිල්ලුම් කරනවද? එමිල්ලුම් කරනවා. ඒ වැඩියෙන්ම බිස්නස් එක වෙන්නේ. වැඩියෙන්ම බිස්නස් වෙන්නේ මේ කට්ටමූඩි කියන එක විතරයි යන්නේ. මේ මේකේ කට්ටමූඩි.